මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ පරිතාන කාන්දුකරණයට ලක් වූ රෝගීන් අතරින් පසුගිය මාස දෙක තුල රෝගීන් 7කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වනවා. මහනුවර රෝහලේ පහුගිය මාස දෙකක කාල සීමාව ඇතුළතදී වකුගඩු කාන්දු පෙරණට ඇතුළත් වෙච්ච රෝගීන් අතරින් 7 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගිය බව අද ජනමාධ්‍ය වාර්තා කරනවා. වකුගඩු කාන්දු පෙරණේදී කාන්දු පෙරණ යන්ත්‍ර සඳහා භාවිත වෙන පෙරණ නැත්තම් ෆිල්ටර්ස් තුල සුද්ධ ජීවීන් කාණ්ඩ අඩංගු වුණාද එහෙම නැත්තම් කාන්දු පෙරණ දියරවල එම සුද්ධ ජීවී කාණ්ඩ ඇතුළත් වුණාද කියන සැකය දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒතර මෙහෙම සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙන්නේ රසායනාගාර තත්ත්ව පරීක්ෂණ යටතේ තහවුරු වීමක් සිදු වුණේ නැතිනම්. ඒ නිසා අපි මේ මිය ගියපු මිනිස් ජීවිතවලට සෞඛ්‍ය අමාත්‍යවරයා වන්දි ගෙවනවද කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි. අසරණ රෝගීන්ට මේ විදියට අද රෝහල් ගත වෙලා කාන්තු පෙරණියට ලක් වෙලා මේ යන්න සිදු වෙනවා නම් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මේ අතර දියවැඩියා රෝගියට අමතරව කුඩා දරුවන් අතර පිළිකා තත්ත්වයේ වර්ධනයක් ද ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා අද අනාවරණය කළා. පෞගේ අවුරුදු කීපෙදීම ළමයි අතර පිළිකා තත්ත්වය බහුලව අපි දකිනවා. අවුරුදු 19 වෙනකන් ගත්තොත් 900කට කිට් වෙන හැම අවුරුද්දකම වාර්තා වෙනවා. ළමයින්ට හැදෙන දියවැඩියා රෝගිනුත් සාමාන්‍ය අවුරුද්දකට 100ක් විතර වාර්තා වෙනවා. මේවා මීට අවුරුදු 10 15කට ඉස්සෙල්ලා වාර්තා වුණේ නෑ මෙච්චර. ඉතින් කාරණා ගණනාවක් නිසා මේ දියවැඩියා තත්ත්වයන් සහ ලිකා තත්ත්වයන් දරුවන්ට ඇති වෙනවා. අපිට වළක්වා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කෙටි ආහාරවලට පුරුදු වෙන එක, තෙල් සීනි අඩංගු ආහාරවලට පුරුදු වෙන එක මං හිතන්නේ අවම කරනවා නම් හොඳයි. ඊට අමතරව අපේ ක්‍රියාකාරකම් වැඩි කරනවා නම් හොඳයි. ඊට අමතරව අපේ බොහෝ දෙනෙක් දැන් එළියට බයින්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ කාමරය ඇතුළට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක. ඒ කියන්නේ ඒගොල්ලෝ එළියට ගිහිල්ලා සෙල්ලම් කරන්නේ නැහැ. අනාගතයේදී තව දුරටත් වැඩි වෙන පිළිකා තත්ත්වයන් සහ දියවැඩියා තත්ත්වයන් අපේ සමාජයට රටට බරක් වේවි. අපේ දරුවෝ අපිට නැති වෙයි. මේ අතර හෙද සිසු සිසුවියන් 3315ක් පුහුණුව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය අද සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකැල්ලගේ ප්‍රධානත්වයෙන් අද මේ දරුවන්ගේ තිබ්බ පීඩනේ අඩු වෙලා දෙමව්පියන්ට තිබ්බ පීඩනේ අඩු වෙලා අනාගතයක් ගැන බලන්න පුළුවන් තැනකටපත් වෙලා තියෙනවා. දැන් මාසයකට පමණ පෙර කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක් දාලා හෙද විශ්වවිද්‍යාලය පීඩයක් ආරම්භ කරන්න මේ වෙනකොට එකඟතාවයකටපත් වෙලා තියෙනවා. දරන්න බැරි ප්‍රශ්නයකට මතු වෙලා තියෙනවා අපේ දොස්තරලා ටික යනවා. මොකද පිළිගැනීමම නිසා. ඒ වගේම තමයි මම හිතන්නේ මේ හෙදියනුත් ඩිප්ලෝමා එකක් කරලා ඒ එක්සෙම්ෂන් එකකට තරම් අවුරුද්දකින් හමාරකින් ඩිග්‍රී එක කරගත්තොත් ලෝකයේ දොරවල් විවෘත වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. බොහොම අමාරුවෙන් මේ වැඩ පිළිවෙල කරන්නේ. රෝෂමල් යහනාව කියන ගමනක් නෙමෙයි. මේ කාලේ අපිට දරන්න බැරි වියදමක් අපි මේ දරන්නේ. මම සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ඒ වගේම කාලයක් වියදම් කරනවා මුදල් අමාත්‍යාංශය මොකද මුදල් හොයාගන්න. මේ වැඩ පිළිවෙල වල සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නැහැ. මේක හදන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.